විශේෂයෙන්ම මුහුණ දෙන ගැටලුවක් තමයි කොඳු වැට පෙළ ඇදවීමේ ආබාධය. ස්කොලියෝසිස් කියන නමින් හඳුන්වන මේ තත්ත්වයට විශේෂයෙන්ම ගොදුරුවන්නේ ගැහැණු දරුවන්. ඉතින් මේ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මේ තත්ත්වය ගැන අපි කතා කරනකොට උප්පත්තියෙන්ම මේ තත්ත්වයට ගොදුරු වෙච්ච දරුවන් ඉන්නවා. ඒ වගේම තමයි විවිධ වැරදි ඉරියව් භාවිතා කිරීම නිසා නව යොවුන් වී ආරම්භ වනවත් එක්කම කොඳු වැට පෙළ ඇදවීමේ ලක්ෂණ පහළ කරන දරුවන් විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන්. අපි දන්නා තරමේ සහ විවිධ පර්යේෂණවලට අනුව ලෝකයේ ගැහැණු දරුවන් වැඩි වශයෙන් මේ තත්ත්වයට පත්වන බව අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේ ගැන කරලා තියෙන සමීක්ෂණවලට අනුව ලෝකයේ ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් වැරදි ඉරියව් භාවිතා කිරීම නිසා කොඳු වැට පෙළ ඇදවීමේ තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සඳහා බලපා තිබෙන වැරදි ඉරියව් වල ප්‍රධානම තැනක් ගන්න මේ දරුවන්ගේ පාසල් බෑගය නොව පුද්ගලික පන්ති සඳහා අතිරේක පන්ති සඳහා ගමන් කරන විට එල්ලගෙන යන බෑගය තමයි මේ සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ බලපා තියෙන්නේ. ලෝකයේ විවිධ ඉරියව් මේ සඳහා බලපෑවා. ශ්‍රී ලංකාවේදී අතිරේක පන්ති සඳහා ගමන් කරන විට මේ දරුවන් උරේසේ තම බෑගය එක පැත්තට එල්ලගෙන යනවා. ඒ වගේම තමයි තමන්ගේ පොත්පත් ටික, අනෙක් ආහාර, එවැනි දේ තවත් බෑගයකට අරගෙන අතට එල්ලගෙන යන අවස්ථාව දැක තිබෙනවා. ඉතින් මෙහෙම එක පැත්තකට බර එල්ල ගන්නකොට මේක ලොකු බරක් වෙන්න පුළුවන්. ඒ ලොකු බර ඒ පැත්තට ක්‍රියා කරනකොට ඒ දරුවාගේ ගුරුත්ව කේන්ද්‍රය සහ ගුරුත්ව රේඛාව ඒ පැත්තට ටිකක් වැඩිපුර යන්න පුළුවන්. ඉතින් ඒ පැත්තට තියෙන බර සමතුලිත කරගන්න මේ දරුවා කරන්නේ ඔහුගේ හෝ ඇයගේ උරේස් මදක් ඉහළට එසවෙන ආකාරයට සකස් කර ගන්නවා. ඒ වගේම උකුලත් ඒ පැත්තෙම තව ටිකක් එස්සෙනවා. ඒ ක්‍රියාව සම්පූර්ණ කරගන්නේ කොඳු වැට පෙළ වක්‍ර කරලා මදක් අනිත් පසට බර වෙලා. එතකොට මේ දරුවාගේ බෙල්ලත් එක පැත්තකට බර වෙන ස්වරූපයක් අපිට දක්නට පුළුවන්. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ ස්කොලියෝසිස් කියන තත්ත්වය ඇතිවීමට ශ්‍රී ලංකාව තුළ බලපා ඇති ප්‍රධානම සාධක ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි පාසල් බීයේ පසුවන ඒ වගේම නව යොවුන් වියට පාතබන පුංචි දැරියන් ලෙස කල්පනා කරලා බලනකොට මේ තත්ත්වය ඔවුන්ගේ ස්වරූපය කුමන ආකාරයෙන් විකෘති කරනවාද කියලා සලකලා බලන්න ඕනේ. ඇත්තටම මේ අවස්ථාවේදී අපිට දකින්න තියෙන විශේෂම දේ තමයි විවිධ ආකාරයේ හැඩවලට වක්‍ර වෙච්ච කොඳු වැට පෙළවල් දකින්නට පුළුවන්. මෙහිදී අපි දකිනවා පිටිපස්සේ සිට පසුපස සිට කොන්ද නිරීක්ෂණය කරනකොට පසුපස කෙලින් තිබිය යුතු කොඳු ඇට පෙළ විවිධ හැඩයන්ගේ විශේෂයෙන්ම එස් සපුරේ හැඩයට වක්‍ර වෙච්ච කොඳු ඇට පෙළවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි දකිනවා දරුවන්ගේ උකුල එක පැත්තකට බර වෙලා එක පැත්තකට ඇද වෙලා තියෙන විදිය. අනිත් එක තමයි උරිස උරහිස මදක් එසවී එක පැත්තක් තියෙනවා. අනිත් පැත්ත උරහිස පහළට වැඩි තිබෙනවා. ඒ වගේම තමයි උරපතු ඇටය එක් පැත්තක ඉදිරියට නෙරලා එහෙම නැත්නම් පසුපසට දික් වෙලා තියෙන ස්වරූපයක් ඔබට දකින්න පුළුවන්. ඇත්තටම මේක විකෘති ස්වරූපයක්. මේ ස්වරූපය යම්කිසි සමහර ඇඳුම් ඇඳපු විටදී හොඳට මතු වෙලා ඉස්මතු වෙලා පෙනෙන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. මේක දරුවගේ මානසිකත්වයට විශේෂ ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි අපි මේ දරුවන්ගේ වැඩිමත් සමග වර්ධනය වීම සමග මේව තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දන්නවා මෙහෙම එක පැත්තකට වර්ධනය වුණාම සමහර මාංශ පේශීන් වැඩිපුර ශක්තිමත් වෙලා කොට වෙනවා. ඒ වගේම තමයි අනෙකුත් මාංශ පේශීන් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙච්ච මාංශ පේශීන් එක පැත්තකත් අනිත් පැත්තේ මාංශ පේශීන් වැඩිපුර ශක්තිමත් වුණාම මාංශ පේශී අසමතුලිතතාවය නිසා මේ විකෘතිතාවය දීර්ඝ කාලීන පවතින තත්ත්වයක් බවට පත් වෙනවා. එතකොට කොඳු වැට පෙළ ඇදවීම දීර්ඝ කාලීනව පවතින තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේක විකෘතිතාවයක් පමණයි කියලා. නෑ, මේක විකෘතිතාවයක් පමණක් නෙමෙයි. මේ තත්ත්වය නිසා කොඳු වැට පෙළේ යම් යම් හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එක පසක දුර්වල මාංශ පේශීන් බොහෝ දුරට ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒවා ඉරීම් වලට ලක් වෙන්න පුළුවන්. එතකොට කොඳු වැට පෙළේ ඒ වගේම උරහිසේ බෙල්ලේ සහ උකුලේ වේදනාවන් මේ දරුවන්ට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන කොඳු වැට පෙළේ එක පැත්තකට ඇද වුණාම එක පසකට තියෙන පීඩනය වැඩි වෙනවා. ඒ
සංඥාවන් හිරිවැටීම් ඒ වගේම මාංස පේශීන් දුර්වලතා දක්වා මේක වර්ධනය වෙන්න තියෙන හැකියාව ප්‍රවණතාව වැඩි. ඉතින් මේ තත්ත්වයෙන් අපි අපේ දරුවන් මුදව ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ තත්ත්වයට සහ බලපාන තවත් හේතු සාධකයක් තමයි අපේ දරුවන් විශේෂයෙන්ම ගැහැණු දරුවන් නව යෝන් වී ආරම්භයේ සිටින එක කකුලකට බර දීලා එක පැත්තකට බර වෙලා හිටගෙන ඉන්න අවස්ථා අපි දැකලා තියෙනවා. බොහෝ වෙලාවට මේක සිදු වෙන්නේ ওই බෑග් එකක් එල්ලගෙන ඉන්න අවස්ථාවලදීම තමයි. ඒ වගේම නිකන් ඉන්නකොට මේ දැස්ස එක කකුලකට බර දීලා ඉන්න අවස්ථාවක් අපිට දකින්න පුළුවන්. ඉතින් එක කකුලකට බර දුන්නාම එක පැත්තක මාංශ පේශීන් වර්ධනය වෙනවා. අනිත් පැත්තේ මාංශ පේශීන් දුර්වල වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මාංශ පේශී අසමතුලිතතාවයක්. මේ කරුණු දෙකම බලපාලා ඒ වගේම තවත් විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ දරුවන්ගේ කොඳු ඇටපෙලේ අනවශ්‍ය ඒ වගේම සාමාන්‍ය නොවන අසාමාන්‍ය වක්‍රතා ඇති වෙන්න පුළුවන්. මේ වක්‍රතා විකෘතිතා බවට පත් වෙනවා. මේ විකෘතිතා නිසා ළමයාගේ ස්වරූපය ලස්සන නැති වෙලා යනවා. එතකොට මේ තරුණ යෝන් දරුවන් ඔවුන් යෞවනත්වයට පත් වෙනකොට මේ අය මේ හැඩය ගැන තමුන්ගේ ස්වරූපය ගැන තමුන්ගේ ලස්සන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මේ අවස්ථාවේදී මේ දරුවා මානසිකව විශාල වශයෙන් පීඩනයට ලක් වෙනවා. මේ මානසිකව ලක්වන පීඩනය තවත් වර්ධනය වෙනවා විවිධ කැක්කුම් සහ වේදනාවන් දරුවට විඳදරා ගන්න සිද්ධ වෙනකොට. විවිධ කැක්කුම් සහ වේදනා එක්ක හිරිවැටීම් ඒ වගේම පණ නැතිවීම් වගේ දේවල් එනකොට මේ දරුවා ශාරීරික වශයෙන් උත් පීඩාවට ලක් වෙනවා. ඉතින් ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් පීඩාවට ලක් වෙච්ච දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු කුමන ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම මේ දරුවන්ගේ පාසල් බෑගයට අමතරව උපකාරක පන්ති සඳහා යනකොට භාවිතා කරන බෑගේ එහෙම නැත්නම් ගමනක් යනකොට ගෙනියන බෑගේ ඒකේ බර ප්‍රමාණය ඒක කොහොමද එල්ලගෙන යන්නේ ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඒ දරුවා සුසුකන්ලත් බෞද්ධ චිකිත්සකවරයෙකුට පෙන්නලා ඒ අයගේ ඉරියව් නිවැරදි කරලා දෙපා වලට බර වැටෙන ප්‍රමාණය නිවැරදි කරලා ඒ දරුවාගේ සමතුලිතතාව ආරක්ෂා කරන්න අපි කටයුතු කරොත් අපිට පුළුවන් හොඳ යහපත් අධ්‍යාපනයක් සහ යහපත් සෞඛ්‍ය මට්ටමකින් පිරිපුන් දරු පරපුරක් බිහි කරලා මේ රටට උදාර දරු පරපුරක් බිහි කරන්න.